දහවන පරිච්ඡේදය සතිපතා විවේකයක් ගන්න පුරාණයේදී සතියේ 7 වෙනි දවස හඳුන්වන ලද්දේ සබත් දිනය ලෙසිනි ඒ දිනය වෙන් කරන ලද්දේ පොදුවේ නොසලකා හරින ලබන නමුත් ජීවිතයේ ඊටම වැදගත් දේවල් වෙනුවෙනි පෞලියයි සමග කාලය ගත කිරීම තම ජීවිතයේ දෙස නැවත හැරී බැලීම සහ ස්වයං ප්‍රතිසංස්කරණය ආදිය ඒට ඇතුළත්ය වෙහෙසුවේ වැඩ කරන අයට සිය වැය වූ ශක්තිය යලි ලබා ගැනීම සඳහා සහ වඩාත් පිරුණු ජීවිතයක් සහිත දිනයක් ගත කිරීමට එමගින් අවස්ථාව උදා වේ. එහෙත් ජීවිතයේ වේගය වඩාත් වැඩිවීමත් සමග සහ ජනයාගේ අවධානය දිනා ගැනීම සඳහා වෙනත් ක්‍රියාකාරකම් තරඟ වැදීමත් නිසා මේ කදිම සම්ප්‍රදාය අතුරුදහන්ව ගියේය. ඒ සමග එමගින් සැලසුණු ඉමහත් පුද්ගලික ප්‍රතිලාභ අතුරුදහන් විය. ආතතිය යනු නරක දෙයක් නොවේ. උපරිමයෙන් යමක් ඉටු කිරීමටද අප විස්මයට පත්වන ආකාරයට අපගේ හැකියා සීමාවන් පුළුල් කිරීමටද එය අපට බොහෝ විට උදව් කරයි. ඕනෑම සුපිරි මලල ක්‍රීඩකයෙක්ගෙන් විමසා බලන්න. එහෙත් ලෝකේ පුරාම පැතිරුණු කාංසාව සහිත මේ යුගයේ ඇති සැබෑ ගැටලුව ඇත්තේ අපට ආතතියෙන් ප්‍රමාණවත් ලෙස ගැලවීමක් නොලැබීම තුළය. එහෙයින් ඔබේ ශක්තිය ප්‍රබෝධය යලි වඩවා ගැනීම සඳහාත් ඔබේ චිත්තාභ්‍යන්තරයට පෝෂණයක් දීම සඳහාත් සතියකට වරක් සංසුන් භවයේ කාලයක් හෙවත් විවේකයක් සැලසුම් කරගන්න. වඩාත් කාර්යබහුලකම නිසා සහ ඔබේ ජීවිතයේ වඩාත් සංකීර්ණ වීම නිසා ඔබ විසින් අත්හැර දමා තිබූ සරල ප්‍රීතිමත් දේවල් යලිත් කිරීම සඳහා මේ විවේකයේ යොදා ගන්න. මේ සරල පිළිවෙත ඔබේ කාර්යබහුල සතිවලට ඇතුළත් කිරීම මගින් ආතතිය හීන වී ඔබේ වඩාත් නිර්මාණාත්මක අංශේ පිබිදී ජීවිතයේ සෑම කටයුත්තකදීම ගැඹුරු සතුටක් දැනෙනු ඇත. ඔබේ මෙම සතිපතා සිදු කෙරෙන ඵලදායක විවේකය මුළු දවස පුරාම පවත්වාගෙන යා යුතු නැත. අවශ්‍ය වනු ඇත්තේ පැය කීපයක් ගත කිරීම පමණි. ඔබ වඩා තාශ කරන දේ කිරීම සඳහා සංසුන් ඉරිදාවක් වුවත් මේ සඳහා යොදාගත හැකිය. ඔබගේ ප්‍රියතම පොත්සාප්පුව තුළ ගැවසීම, ඉර උදාව නැරඹීම, බෙරලක් දිගේ හුදකලාව ඇවිද යාම සහ ඔබේ දින සටහන් ලිවීම වැනි ඕනෑම දෙයක් මේ දවස සඳහා යෝග්‍ය විය හැකිය. මෙසේ ඔබ ඇලුම් කරන දේවල් සඳහා ඔබේ ජීවිතය සංවිධානය කර ගැනීම යනු ජීවිතයේ අභිවෘද්ධිය සඳහා ගත හැකි පළමු පියවරවල් වලින් එකකි. සතිපතා මේ පිළිවෙතේ යෙදීම ඔබේ ජීවිතයේ එක් අත්‍යවශ්‍ය කොටසක් බවට පත් කරගන්න. ඒ පිළිබඳ සිසු අය වටහා නොගත්තද ඒ ගැන සිත කරදරයට පත් කරගත යුතු නැත. ඔබ ඒ කරන්න. එසේ කිරීම වටි. තොරව පැවසුවේ මෙසේය. කිසියම් අයෙකු තම සගයන් සමග එක්ව ගමනේ නොයෙදෙන්නේ නම් එසේ වනු ඇත්තේ ඔහුට වෙනත් ආකාරයක වාදනයක් ඇසෙන නිසා විය හැකිය. කෙතරම් වෙනස්ව කෙතරම් දුරකින් ඇසුනද ඔහුට ඒ ඇසෙන සංගීතයට අනුව පාන ගන්නට ඉඩ හරින්න.